I thought it was better to wallow and swallow my pride and admit that my life was feeling so hollow and I couldn't handle it. So I called a couple of friends and a caring specialist, and I talked through all of my problems till they started to shrink a bit. Nothing's easy, but you gotta believe me, you'll never truly be alone. It's okay to ask for help, don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out, talk it out. It's okay to ask for help instead of sad can be addicting, even when it's awful, still easier than committing. Bridaldresses.lk එතෙන් බොහොම ආදරෙන් bridaldresses.lk වෙතට ඔබව පිළිගන්නවා. ඒ වගේම අපිව subscribe කරපු, like කරපු, comment කරපු හැමෝටම thank you කියලා කියන්නත් අමතක කරන්නේ නැහැ. ආරම්භයේදීම අපි අද කතා කරන්න යන්නේ මොන වගේ dress එකක් ගැනද. අපි ඒ ගැන අහමු your bridal dresses අධිපති රුවන් සමීර මහත්මයාගෙන්. හයි, කොහොමද? කොහොමද? මට කියන්නකෝ මේ අද අපි මේ දකින නිරූපිකාවගේ මේ ගෞම පිළිබඳව. ඔව්. අද අපේ ඇත්තටම මොඩල් උත්පලා. ඉතින් උත්පලාගේ ගෞම ගැන කතා කරොත් අපි අද තෝරගත්තේ හන්සි ප්ලේන් ගෞම. ප්ලේන් ගෞමක ලේසස් වලින් අපි සරලව පොඩි ලස්සනට ඩෙකරේට් කරලා තියෙනවා. ඇතරම මේ ගවම පාවිච්චි කරන්න පුළුවන් වෙඩින් එකේ පළවෙනි ඇඳුම විදිහට. ඒ වගේම දැන් එංගේජ්මන්ට් එකක් ගන්නවා නම් එංගේජ්මන්ට් එකට ගොඩක් සූටබල් මේ ගවම. ගවම ගැන විස්තර කළොත් ඔයගලන්ට පේන විදිහට ස්ලීව්ලස් ගවමක්, ඇඟේ ෂේප් එකට ගොඩක් ටයිට් කරලා නැති වුණාට ඇඟේ ෂේප් එකේ ගානට යන්නේ හයිට් එක පේන තමයි ගවම හදලා තියෙන්නේ. සෙටින් මැටීරියල් එකෙන් කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේ ඉදිරි කොටසේ තනිකර රිච් ලේස් වර්ක් එකක් කරලා තියෙනවා. මේකේ අපි පාවිච්චි කරලා නැහැ දිලිසෙන්න බීඩ් වර්ක් එකක් හෝ වෙන යම් ආකාරයක් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම මේ ගවුමේ ටේල් පාට් එකක් පෙන්නලා තියෙනවා. මොකද ෆොටෝ ෂූට් එකේදී ලස්සනට පිටිපස්සේ ට්‍රේන් එක හොඳට පේන්න, ඒ ට්‍රේන් එකේදී ඔයගලන්ට පේනවා ඇති, ඒ කියන්නේ ඒ ට්‍රේන් එකේ තියෙන ලේස් එක හොඳට පේන්න තමයි දාලා තියෙන්නේ. ඒක යට සෙටින් මැටීරියල් එක නැතුව ඔයගලන්ට දැන් ටෙක්නිකලි මෙහෙම කියනට වඩා ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් බෝඩ ලේස් එකක් පාවිච්චි කරන්නේ නැතුව පිටිපස්සේ ලස්සන ලේස් වර්ක් එකක් පේන විදිහට. අපි හිතමු ෆොටෝග්‍රාෆර්ට බැක් ෂොට් එකක් ලස්සනට ගන්න පුළුවන් වෙන්න ඒ ගවුම අපි ඩිසයින් කරලා තියෙනවා. ඇත්තටම ඒ ගැන කියන්නත් ඕන මේ 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 ඩිසයින් එක අපි තෝරගත්තේ ඇත්තටම පිටරටවල් වල දැනට වෙස්ටර්න් කන්ට්‍රීස් වල තියෙන ලේටස් ඩිසයින්ස් ෆලෝ කරලා. ඒකෙදි ගොඩක් වෙලාට ඒගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරනවා මේ ප්ලේන් ගවුමට ට්‍රේන් පාර්ට් එක ටේල් පාර්ට් එකේ විතරක් ලස්සනට ලේසස් වර්ක් කරලා. අන්න ඒ වගේ කන්සෙප්ට් එකක් තමයි අපි මේ පාර යූස් කරන්නේ. All of the broken pieces out of place. Oh, nothing's easy, but you gotta believe me, you'll never truly be alone. It's okay to ask for help, don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out. හොඳයි,
ඉතින් දැන් අපි වින්ඩ්රිච් ලේක් රිසෝර්ට් එකේ මේ සුන්දර මනාලියගේ ලස්සන වීඩියෝස් දකිනවා මේ විදිහට. එතකොට මේ ඇඳුම ලබා ගන්න UR Bridal Dresses වෙත එන කෙනෙකුට දැන් සමහර විට ඒ කෙනා මීට වඩා කෙට්ටු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහත් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට මොන වගේ විසඳුම්ද තියෙන්නේ? ඔව් සර්, අපි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේ දිගටම මේ මොන ගවුම අපි විස්තර කළත් අපි මේ කතාව කියන්න ඕන ඇත්තටම. මොකද රෙඩිමේඩ් තත්ත්වයේ අපි මේ දෙන ගවුම් තමන්ගේ ඇඟේ හැටියට ෆිටෝන්ස් හරියටම නීට් එකට ෆිටෝන්ස් පර්ෆෙක්ට් විදිහට හදන්න අපේ වෙනම ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ෆුල් ඒ කියන්නේ ට්‍රේන් ස්ටාෆ් එකක් බ්‍රයිඩල් ඩ්‍රෙසස් ගැන. එතකොට ඒගොල්ලෝ ඇත්තටම ඔයාගේ ඇඟට මේ ඇඳුම් දැම්මහම මේකේ තියෙන ෆිටෝන් ප්‍රොබ්ලම්ස් ඔක්කොම හදලා ෆිටෝන් එක පර්ෆෙක්ට් විදිහට තමයි අපි වෙඩින් එකට ගවුම් එළියට දාන්නේ. පළපුරුදු නිර්මාණ ශිල්පිනියන් තමයි එන්නේ. ඉතින් UR Bridal Dresses වෙතට ඔබ ගියොත් ඉතින් වාසනා අබේසුන්දර මහත්මියවත් අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඉතින් අපි තව මොන හරි මේ ඇඳුම ගැන ඔබට විශේෂයෙන් සඳහන් කරන්න තියෙනවද? ඔව්, ඇත්තටම මේ ඇඳුමේ ඇත්තටම මම කියනවා පොඩ්ඩක් මේ ඇඳුමේ වීඩියෝස් ටික බලන්න. මොකද මේක පොඩ්ඩක් දැන් අලුතෙන් කස්ටමර්ස්ලා හොයන ටයිප් එකේ ගවුමක්. ඒකමයි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට ඒ වගේ ගවුමක් දැම්මේ. ප්ලේන් සෙටින් ගවුම් වල එක එක වරයිටිස් තියෙනවා. මේක මේ අපි පළවෙනි වරයිටි එක විදිහට තමයි ඕගොල්ලන්ට දෙන්නේ. මේකේ අපි ඉස්සරහ ප්‍රෝග්‍රෑම්ස් වල සෙටින් ගවුම්ස් වල ප්ලේන් සෙටින් ගවුම්ස් වල විවිධාකාර වෙනස්කම් කරපු ගවුම් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් එහෙමනම් ඒ දේවල් නරඹන්න ඔබට දිගටම එකතු වෙන්නට සිදු වෙනවා Bridal Dresses .lk සමගින්. අපි ඊළඟට දාන වීඩියෝ එක දාපු සැනින් බලන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ නරඹට අතර වාරේ ලයික් කරන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟම තියෙන බෙල් බටන් එක ක්ලික් කරන්න. ඔබට පුළුවන් කමෙන්ට්ස් විදිහට ඔබට මේ ඇඳුම් පිළිබඳව මොන හරි දෙයක් දැනගන්නට අවශ්‍ය නම් ඒ දේවල් සඳහන් කරන්න. ඒ වගේම අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ හැම විස්තරයක්ම සඳහන් කරන්නට සූදානම්. දිගටම Bridal Dresses .lk සමගින් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් අද Bridal Dresses .lk අපි සමගාමීව සූදානම් වෙන්නේ. ඔව්. ඉතින් සාර අපි පොඩි දෙයක් මෙන්ෂන් කරමු. අද මේ අපි මේ අද මේ මේ ෂූට් එක තනිකර කරපු ලොකේෂන් එක. ඒක ඇවිල්ලා ඇත්තටම වෙඩින් ලොකේෂන් එකක් ප්ලස් වෙඩින් රිසෙප්ෂන් එකක් වින්රිච් ලේක් රිසෝර්ට් එක. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉන්ඩෝ අවුට්ඩෝ හොඳ දෙකේම ෆැසිලිටි එකක් තියෙන ලස්සන ලේක් එකක් එක තියෙන ලොකේෂන්ස් ටිකක තමයි අපි මේ කරලා තියෙන්නේ. දැන් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සමහර ලොකේෂන්ස් පේනවා. මම ආරාධනා කරනවා ඇත්තටම බ්‍රයිඩ්ස්ට මෙතන ඇවිල්ලා බලන්න, ඔයාලට ලස්සන වෙඩින් එකක් කරගන්න හොඳ ලොකේෂන්ස් තියෙන තැනක් තමයි වින්රිච් ලේක් රිසෝර්ට්. අපි ඒකත් මතක් කරමු. ඔව්, වෙඩින් එකට විතරක් නෙවෙයි ප්‍රී ෂූට් එකට ඔයාලට හොඳම තැනක් තමයි වින්රිච් ලේක් රිසෝර්ට් පිළියන්දල කියලා කියන්නේ. එහෙමනම් අපි ඒත් සමගින් සමගානටයි සදානම් වෙන්නේ Bridal Dresses .lk සමගින් දිගටම එකතු වෙන කියලා ආදරණීය ඔබට ආරාධනා කරන ගමන්. එහෙමනම් අපි ආයෙත් දවසක මේ විදිහම ලස්සන ගවුමක් ගැන, එහෙම නැත්නම් ලස්සන ඩ්‍රෙස් එකක් ගැන කතා කරන්න ඔබව හමු වෙනවා. එතකන් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඔබට අයබෝන් කියලා සමුදෙන්න. අයබෝන්. බොහොම ස්තුතියි. To face you might be missing and do the hard work of fixing all of the broken pieces out of play. Nothing's easy, but you gotta believe me. You'll never truly be alone. It's okay to ask for help. Don't need to fix it all by yourself. It's okay to find a friend to lean on and talk it out. Talk it out. It's okay to ask for help. Someone who hears you. Oh, I know you'll find someone
who helps you through the day. It'll soon be clear when you find someone who hears you. Find someone who loves the things you say.